අයිබෝවන් සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ දහම අපි රැකගනිමු අන් කවුරුන් දහම රකින්ද බික්කු බික්ෂුණී උපාසක උපාසිකා කියන අපි විසින් දහම රකින් නැතුව වෙන කවුරු දහම රකින්ද ඔබ පොඩ්ඩක් හිතන්න මුස්ලිම් මිනිස්සු ඔවුන්ගේ ආගම දිවිහිමියෙන් රකින්නේ නැද්ද ඔවුන් ඔවුන්ගේ ආගමට අපහාස කරනවා ස්ත්‍රියාණියාගේ මිනිස්සු ඔවුන්ගේ ආගමට අපහාස කරනවා අපේ අය අපේ බෞද්ධ අපේ ශාසනයට අපහාස කරනවා හාමුදුරු කෙනෙක් යම් වරදක් කෙරුවොත් අපේ අය කියන්නේ කොහොමද දැන් කොහෙද සිල්වත් ගුණවත් හාමුදුරු ඉන්නේ කියලා එක්කෙනෙක් හෝ ටික දෙනෙක් කරන වැරද්දකට සමස්තය ඉලක්ක කරලා කතා කරනවා යාළුවනේ වැරද්ද කරන්න එපා අපේ රටේ සිල්වත් ගුණවත් හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා පෘථග්ජන අය සිවුරෙන් හිටියත් වැරදි වෙන්න පුළුවන් හාමුදුරු කෙනෙක්ගේ වරදක් දැක්කොත් තනින් තන කියවලා අපේ වල අපිම කපා ගන්න එපා අපිට මෙහෙම කරන්න පුළුවන් වැරදි කරන හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියන්න පුළුවන් හාමුදුරුවනේ ඔහොම කරන එක ධර්මයට විරෝධී නේද එහෙම කළොත් හාමුදුරුවෝ අපේ ශාසනය පිරිනවනවා නේද කියලා සමහර විට හාමුදුරුවෝ වෙනස් වෙන්න පුළුවන් ඒක තමයි හරි ක්‍රමවේදය දැන් බලන්න අනිත්‍යකම් වල තියෙන ශක්තිය මොකද්ද හේතු ආගමික ස්ථානයේ පදනම් කරගෙන එකමුතු වීමයි අපේ බෞද්ධයන් පන්සල පදනම් කරගෙන එකමුතු වෙනවා සමත්යක් වශයෙන් ප්‍රතිසතේ මදි දැන් මුස්ලිම් ජනතාව කතෝලික ජනතාව දහක් ගත්තොත් 900ට එහා පල්ලිය සමග එක්ව කටයුතු කරනවා අපේ බෞද්ධ ජනතාවගෙන් දහක් ගත්තොත් 200ක්වත් නැති තරම් කොහොමද එහෙම වෙන්නේ බීජයක් වැපරූ පමණින් ඵලදාව එවලෙම නොලබයි කාලයාගේ ඇවෑමෙන් ඵලදාව දකින්න පුළුවන් වර්තමානයේ පවතින සාසනික අරමුදු වලටද ඒසේ ඔබ දන්නවද පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් බුදුදහම නැති කිරීම පිණිස කියා කරපු ආකාරය හාමුදුරුවෝ මරණව ළමයි මරණව අම්මලා මරණව පන්සල් යන එක තහනම් කළා බණ කියන එක තහනම් කළා අරක බාන දේපල රාජසන්තක කරගත්තා දලදා පෙරහැර තහනම් කළා මේ වගේ මහා පොළොව ඌලන් නැති අපරාධ කළා එහෙම කරන්න හේතුව මොකද්ද වෙන දෙයක් නෙමෙයි බුදුදහම නැති කර හැබැයි කරන්න බැරි වුණා 1505 සිට 1948 දක්වා බුදුදහම අතහැරියේ 104.6ක් වගේ සුළු පිරිසක් ඒ කියන්නේ අවුරුදු 100කට 101ක් වගේ එදා බුදුදහම නැති කරන්න හදපු උත්සාහය අදත් තියෙනවා උදාහරණයක් වශයෙන් සෝමාමතුරු අපවත් වුණාද අපවත් කරාද කියලා දන්නවනේ අදටත් බුදුදහම නැති කරන්න හදන සංවිධාන තියෙනවා ඒක නිසා අපි අපේ දහම රැකගන්න ක්‍රියා කරමු ගමේ පන්සලේ හමුදුරු වටා ගමේ තරුණ තරුණියන් එකමුතුව වැඩ කළොත් එකට එක්වී සාකච්ඡා කළොත් ඒ වගේම හමුදුරුවෝ පන්සලට වෙලා විතරක් වැඩ සිටින්නේ නැතු ගමේ ගෙවල් වලට නිතර නිතර වැඩම කර සමගිය බලයක් කරගත්තොත් අපේ රටේ බුදුදහම සුරක්ෂිතයි. තෙරුවන් සරණයි.